ada wisesa. Today special. Sudut tiga kali sampul, Zois kaman biman, ada meduri, itu meduri, kisu tuzang. Delum kulune karakena awan halata charikawa. Me loka tube eken salli bella tibba. Mokadda tube eken salli betla kiyanni? Tube eke hilatta. Den upasaka salli dala tibbe tube eka assida. Mama kiyala thiyawanne ida oka kete eka danna kiyala. Ne loka mama kiyanne YouTube eken salli ewilla. Ba kiyak vithara ewillada? Loka kelimma salli engen gattot salli 15ක් විතර ගන්න පුළුවන්. Mana? Saleh pahlawan kan nak kene loko dia pelawa headlet. Itu kan loko apa cundi nara papa bidadan le buluan ni ni. Ne. Malam ini ratai dini. Netam. Meratai inno ananda naga none loko tu komadai. Ini pasi bedine video komadai kila. Terada. Dembalapan. Meratai ada amin tu nih degak magasakan ni. Me daya pahlawan kene mene loko yang itrai. Ilaga koti dekakata vithara hambenne ara tunen ekai therada balata meke thina vasiya saha arunta thina vasiya yanuwa mama nayakaya hetiyata mata salayo 12k samara vita 13k ithara one wei lokkada salayo 12k dunnot api denna ithuru wenna thuna kada gena da kanne me vasaka lokka dan me channel eke nam mokata pissu bosa YouTube channel eka e nam mage katru bage thiyenawani koyeda lokka gattu bageyak mama dakkena gattu neme ban katru bageya e bage gewwama godak wadinawada lokka owwa e bage gewwama godak wadinawa e bage gewwama umbalata sale ekkot nathi wenawa අම්බෙච්ච ගානෙන් කතුරු භාගය කියලා කියන්නේ 150ක් අයින් කරපන්. ඉතුරු වෙච්ච භාගෙන් තුනින් දෙකක් තමයි මට එන්නේ. එතකොට අපිට තුනෙන් එකයිද ඉතුරු වෙන්නේ දෙන්නටම? නෑ. ඒකිනුත් කාලක් මට අයිති වෙනවා. අනේ මන්ද ලොක්ක මේ විදිහට YouTube වලින් සල්ලි හම්බ කරලා මොකටද කියලා හිතනෝ? අට පාස් Friday special. ලොක්කා මේ සාලියෝ කටුක කන්නේ හරියන්නේ නැහැ ලොක්කා අපි මොන හරි අලුත් දෙයක් කමුකෝ මොනවද අලුත් දෙය කියලා බලන්න මොකක් කරේ කමක් නැහැ හොඳ කෑමක් කමු ලොක්කා හොඳ කෑමක් සාජන් දුන්නා මතකද හා කොන්ද ගැට ගැට වලිගේ කරගෙන තිබ්බ දවස් තුනක් මතක නේ ගහපු ගැහිල්ල පුරුපුරු වගේ මූණ කොහෙද වලිගේ කොයි පැත්තේද තියෙන්නේ කියලා හොයාගන්න බැරුණා සති තුනක් යනකම් මට මතකනේ අයියෝ එහෙම කෑමක් නෙවෙයි ලොක්කා මේ හැමදාම කන කෑම නේද අපි කොහෙරි ඩිනර් අවුට් එකකට යංගෝ අපේ ටීම් එකේ අය වගේද ඉක්මනට අවුට් වෙලා කෑම කන්න යන්න හදන්නේ දෙයියෝ ඩිනර් අවුට් බං වකන්න බෑ බං ඔය නුපුරුදු කෑම කාලා බැරි වෙලාවක් බටේ අමාරුවක් හිතුනොත් එහෙම මොන දෙයියන්ට කියන්නේද ඔය ඩිනර් අවුට් කියන එක මොනවයින්ද හදන්නේ මස් වලින්ද මාළු වලින්ද නැත්නම් එළවලු වලින්ද එළවලු ගැන නම් කතා කරන්න එපා මේ දවස්වල කිනි ගණන් අයියෝ නෑ ලොක්කා මේ ඩිනර් අවුට් කියලා කියන්නේ කෑමට එළියට යනවා කියන එක මොන ගොන් කතාවක්ද අපි මේ එළියට යන්නේ ශරීර කෘත්‍ය කර ගැනීම සඳහා විතරක් නේ එහෙම ඇරෙන්න මම කෑමකට කියලා හිතුවද කෑම කන්නේ අපි ඇතුලෙන් ශරීර කෘත්‍ය කරන්න එළියේ දැන් එතකොට පුරුපුරු කියන්නේ ශරීර කෘත්‍යකේ ඇතුලේ ගෙල්ල එළියට ගිහින් කෑම කමු කියලාද පුරුපුරු එක ඒවක් කළා පොඩි කාලේ මතකද කීයි තිකාරයෙන් කාපු කෙවිල්ල මූණ තිලුව එකපාරක් අයියෝ මේගොල්ලන්ට තේරෙන්නේ නෑනේ අප්පා මම කිව්වේ අපි මේ එළියට පහලියට ගිහිල්ලා හොඳ රෙස්ටුරන්ට් එකකින් කෑම කමු කියලා ඒ කියන්නේ ගෙදර කෑම රෙස්ටුරන්ට් එකට අරන් ගිහිල්ලා කනවද තියාගෙන නෑ මගුල් කෑම මම මේ ගොංග දැකියන් දෙපා අපි ඕඩර් කරලා එතෙන්ද ගිහිල්ලා ගන්න ඕනේ එතකොට එහෙම ගිහිල්ලා මොනවද පුරුපුරු අපි කන්නේ අල්ලාරි නෑ උඹට පුළුවන් එතෙන්ද ගිහිල්ලා සාලේක් හරි ඕඩර් කරලා කන්න මොන මගුලක් කියනවද පුරුපුරු ඔච්චර වගේ තනකට මොකටද සාලේ කන්න යන්නේ යකම යන්නේ දිනා උට්නේ ඔව් කෑම තියෙනවා ඕන තරම් මෙනු එක බලලා ඕඩර් කරන්න ඕනේ මෙනු එකෙන් මොකටද තවත් බලලෙක් ඕඩර් කරන්නේ මොනවා කියනවද මන් දන්නේ එතකොට අපි හතර දෙනෙක් මේ තිර සල්ලි මැදි මේ හතර දෙනෙක්ට කන්ද මෙනු එකෙන් තව බලලෙක් ඕඩර් කළාම
අට පාස් ෆ්‍රයිඩේ ස්පෙෂල්. ඔන්න ලොක්ක උපාසක දැක්ක නේද? ඔන්න මම ලස්සන සුපිරි ජනකට එක්ක ගෙනා. මේක තමයි දෙලුම් කුළුණ. ඕ බං කොහෙවත් දෙනුගා පේන්නේ නෑනේ. ගහන ඇති වුණාට ගෙඩිය දෙනවනේ. අර තියෙන්නේ පිපිල නැතුව. මේ පුරු පුරුම්බේ මොලේ කචල් වෙලාද බලපන් මේ වගේ ඇංගල් එකකට දෙන කණුවක් අපි කොහොමද ලස්සන නැතුව නැගින්නේ? පොල් ගහක් වගේ නම් කිසි ප්‍රශ්නයක් නැතුව බඩ ගා ගන්න තිබ්බ උඩටම. අනික පේන්නේ නැත. මේක නිකන් පිපිච්ච හත්තක් වගේ ඇතර පේන්නේ. ලකට આવත් එච්චරයි. කොහොමද මම මේකට බඩ ගන්නේ? පිපිල නෑ තාම. අපේ අම්මා පිපිල නැතුව මෙහෙමනම් අපි නගිනකොට පිපුණොත් අපිට අනිත් පැත්තෙන් තමයි නගින්න වෙන්නේ බං. අයියෝ කොහෙද කාපිරිය මගුල් ගෙදර එක්කන් ගියා වගේනේ මූ මෙතන දෙක්කන් ආවා. යකෝ මේ පිටිදි කිය බල ගන්න දෙයක් නෑ. මේවායි තියෙනවා අපිට යන්න ලිෆ්ට්. ඉතින් ලිෆ්ට් එක ගන්න අපි ගෑනුද? ලිෆ්ට් එක නෑ බං. අපිට නැගලා බොත්තමක් කැබුවාම ඕන ඕන තට්ටුට යන්න පුළුවන් ලිෆ්ට්. මගේ මේ කොලර් එකේ තියෙන බොත්තම් දෝබන්න ඕනේ. නෑ කලිස මේ බොත්තම්. මගේ කලිස මේ බොත්තම බුවාම බල කොහමද උඩ යන්නේ? හරි හරි දැන් කොහෙද ඔය ලැට් එක තියෙන්නේ? ආයි කියනවා ලැට් එකක් නෑ ලැට් එක බලලා මම මේ කියන්නේ ලිෆ්ට් එක. ඒ කියන්නේ විදුලි සෝපානේ. නැට් එක මයිල් කලින් වෙයි ඕකේ විදුලිය වැදුනොත් අප්පටසේ නිකන් කොත් බෑ. මරත් ගිය පාර වැදුනා වැදිලා. අප්පේ විදුලිය නම් මතක් කරන්න එපා. මයියෝ අපි මේකට තමයි ගිහිල්ලා යන්න ඕනේ. දැන් එතකොට ওই විදුලිය තියෙන සෝපා එකේ මම නිදා ගන්න ඕනේද පුරුපුරු? අයියෝ කටුසු දින්නේ කලියකට එක්කන් ආවා. මං ওই තෙන් තෙන් වල විදුලියේ ඉඳගන්න බෑ හොඳේ. මතකනේ පොල් කටු අඟුරේ දුම ළඟ මං ඉඳගෙන මගේ පස්සට වෙච්ච වැඩේ. සති දෙකක් තුනක් යනකම් බැබුන් කිවගේ. නෑ 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 කියන්නේ යන්නකෝ. අපි ලිෆ්ට් එකෙන් යන්න ඕන උඩට. උඩ තමයි තියෙන්නේ රෙස්ටුරන්ට් එක. අයියෝ ඇයි බං ඉතින් ඒක ඔච්චර උඩක තියෙන්න පල්ලෙහා තියන්න නැතුව? මේක ඇවිල්ලා මේ කරගෙන එක. ඒ මරණ කතා කරන්න එපා. ඔය එක එක ජාති බොණ්ඩ හොදේ මර කැරකිල්ල. නෑ නෑ මං කිය මේ රෙස්ටුරන්ට් එක මේක වාඩි වුණාම කරගෙනෝ. ඉතින් අන තද කරා නම් කරගෙන ඒක හරියනවනේ. මනි බිබු කතා කරලා ඔලේ නෑ වරල්ලා කොයන්ද යන් මේ ලොක්ක යන් අපි ඉස්සර වෙලා යන් කියන්න අපි වෙන්න ඕනේ බොයි ඉස්සර යන්කෝ. පුරුපුරු ඉස්සර වෙන්න අපි පස්සෙන් එන්න. අනතරක් වුණත් ලොක්ක බේරෙන්න එපා. The Boss Friday Special. ආ මේ නලොක්ක දැන් අපි මේ කරකින අවන්හල් ළඟට ඇවිල්ලා ඉන්නේ. මේ මෙතනද? මෙතන තමයි තන. දැන් ඉතින් දෙකක් දාගන්න කෙනේ. ඇයි ලොක එහෙම කියන්නේ? කරකින නම් දෙකක් දාගන්න එපා. මයිතුවද මේ නිකම්ම කරකිනවා කියලා. එම කරකින්නේ දෙකක් දාගන්න ඕනේ. තුනක් දැම්මම ටිකක් වැඩියෙන් කරකිනවා. හතර දැම්මම කිලින්ම වැටෙනවා. ඒ නඩ ලොක්ක මේ ලෝකෙත් කොහොමත් කරකින එක අපිත් කරකි කරකි නේද ඉන්න ඇත්තේ? පිස්සු මන් මට ඔක අහු වෙලා තියෙනවා. කවදාකවත් කරකින්නේ ලෝකෙ කරකිනවා නම් අපි මේ දෙලුම් කුරුණ ගාවට එන්න ඕනේද? දෙලුම් කුරුණ කැල කරකිලා කරකිලා අපි ගාවට එන්න බෑ. අන්නේ වෙලාවට අපිට මේකට නගින්න තිබ්බා. අයියෝ ලොක්ක ලොක්කට තේරෙන්නේ නෑනේ. මේක තමයි කරගෙන අවන්හල. මේක අලුතින් මෝපුන් කළේ. අප්පා කොහොමත් අපිට අර බදු ගැහුවට පස්සේ කැරකිල්ල හැදුනා. ඊට පස්සේ මේවා හදන්න ගිය වියදමට තව බදු එකතු කරලා අපිට ගැහුවාම තව කැරකිල්ල වැඩි වෙනවා. එහෙම නෙමෙයි එහෙම නෙමෙයි ලොක්කා. දැන් අපි කෑම ගන්න මේ ටේබල් එක ළඟට ගිහලා මේ පුටු ඉඳ ගන්නවනේ. අනේ ඉඳ ගත්තට පස්සේ මේක කැරකිනවා. ඒ කියන්නේ කෑම වල ගණන් දැකලාද? මොන ගොන් කතාවද අහන්නේ? නෑ මං ඉතින් අහන්නේ කෑම ගන්න වඩි වුණාම එච්චර කරගෙන්නේ මොකද කියලා. ඊය වන්හල බං කරගෙන්නේ මේ පොලොවත් එක්කම කරගෙනවා. අපල දැනෙනවා ඒක. අප්පේ මෙච්චර උඩට ඉන්නකොට මේ කරකිල්ල මේ බලා ගන්න. පල්ලෙහාට අපි හිටියේ කරකි කරකිනේ බං. ගාපු ගහිල්ලට. අනිත් එක ලොක මොන මගුලකටද අපි මේ කරකෙන්ද මෙතෙන්ට ආවේ? මේ දවස්වල කරකැවිල්ල අදා ගන්න හොඳම ක්‍රමේ තමයි එළවලු වල ගණන් අහන එක. අයියෝ එළවලු විතරද? අර දනෝනෝනා අක්කගේ ගෙදර හොරෙන් රිංගලා අපි සාලේ කන වෙලාවට දනෝනෝනා අක්ක ඉස්සරහට ඇවිල්ලා දොර පොල්ලක් අරගෙන අපේ පස්සෙන් එළවන්නේ මාළු වල ගණන් කිය කියා.
මාළු ටිකේ ගණන් ඇහුවාම මට කැරකිල්ල ඇතුණා. මුන් ටිකේ එක කනවා දැක්කාම මට ඊටත් වඩා කැරකිල්ල ආවා. දෙන්නම් අපිට කියලා නේ අපිට පිටිපස්සේ ලැව්වේ. අපි කීපාරක් කැරකිලා ගිහිල්ලා දෙබේරුනේ. මම උඩින් ගියා. දරපොල්ල යටින් ගියා. The Boss Friday Special. හරි, ඔන්න දැන් අපි ඉඳගත්තනේ. කොහොමද කැරකිල්ල? පේනවනේ තේරෙනවනේ කැරකෙනව. දැන් මාර මගුලක් නෙමෙයි ඒක. දැන් අපි මෙතන වාඩි වුණාම මේක කැරකෙනවා කියන්නේ කෑම පිඟාන වෙන කොහෙවත් යයි නේ ටික කිම්බන්. මම ග්‍රාමණීය වෙනවා වගේ. ග්‍රාමණීය වෙනවා. ග්‍රාමණීය නෙවෙයි බ්‍රාමණීය. හරි, මේ ලොක්කා දැන් අපි මේ මෙනු එක බලලා ඉස්ලාම ඕඩර් කරන්න ඕන ස්ටාර්ටර් එක. ස්ටාර්ටර් එක? මොකටද ස්ටාර්ටර් එක කාපු ගමන්ම? මෝටරේ පිච්චලා හින්දාද ස්ටාර්ටර් එකක් ඕනේ කියන්නේ? ඕකට තව බැටරියකුත් ඕනේ වෙනවද? පිස්සුද පිස්සුද? මම මොනවා බම්කබුක්ක් කතා කරලා වැඩන්නේ නෑ අපා. තේරුම් ගන්නෙම නෑනේ. මේ මෙනු එකේ තියෙන ස්ටාර්ටර් කියලා එකක්. හරි, ඉතින් ඒක කන්න පුළුවන් නම් ඒක ගමු. අන්න හරි, ඒක කන්න පුළුවන්. ඒ කෑමට කලින් කන එක. කෑමට කලින් ඒක කනවා නම් කෑමෙන් පස්සේ කන්න ඒවත් තියෙනවද බං? කෑමට හරියන්නේ නැත්නම් පස්සේ මොනවා හරි ඉතින් කන්න පුළුවන් ඩෙසර්ට් ගන්නගෙන. මම ඔය කනවා මයි ස්ටාර්ටර් එකක්. ස්ටාර්ටර් එක මොන නැන්ද බං අදලා තියෙන්නේ? මම දන්නේ නැහැ මහපංකො මොකෙන්. මේ අර ප්ලාස්ටික් ටියුබ් ලයිට් පත්තු කරන්න තියෙන වලින්ද කණ්ඩ කියන්නේ? අපෝ ඕනම් කණ්ඩ ලැස්සෙන්න බෝදේ. මට ගිය පාර කටේ තියන් ඉඳලා වැදුනා කරන්ට් එක කොහොමද දන්නවද? නැත්ත වෙන තැනක මයිල් වෙන තැනක. මන් දන්නේ ලොක ලොකල මොනවා කියනවද කියලා. මෙන්න මේ බලන්නකො, මේ මෙනු එක බලන්නකො පොඩ්ඩක් පෙරලලා. මේ දින ස්ටාර්ටර් කියලා එකක්. මේකේ දින ලොක පොඩි පොඩි කෑම જાති. රෝල්ස් පැටිස් වගේ අන්නේ වගේ. ඉතින් පුරු පුරු ඔකේ සාලේව නැද්ද බලහන්. තෝ ඉතරක් මෙතනට ඇවිල්ලා තෑනේ සාලේවණියකෝ. ඉතින් මේකේ තියෙන මේ බ්‍රාහ්මී අකුරු වගේ ඒව කොහොමද කියවන්නේ කියාංකෝ? මට නම් තේරෙන්නේ නැ මොනවද මේ කෑම කියලා. ඒකට අපිට පොඩි කාලේ මේ ඉස්කෝලේ යන්න කියලා. මේ ලොක ලොක බලන්න ලොකන පුළුවන් කියවන්න. මට අනිවාර්යෙන් පුළුවන්. මෙන්න මේ තියෙන චීන අකුරු මොනවද කියලා පොඩ්ඩක් කියපන්. මේ මෙතන හුයන්නේ තියෙන හුරුල්ලද ලොක්ක? මොනේ හුයන්නද මේ කියවන්නේ? මේ තියෙන්නේ මේකේ කෑම වල නම් බං. මේ මට කියලා දෙනවා පුරු පුරෝ. මෙතන තියෙන කෑම જાති ඔක්කොම අපි කනේවද? එමත් නැත්නම් අපි කනේවද කියලා. මේ දින් ලොකමේ නාසිගුරන් කවුද? අපෝ ඒක කරන්න බෑ. නාසිගුරන් කියන්නේ මොකද්ද බං? මොනම ගුලකටද මෙච්චර වියදම් කරලා මෙච්චර දුරක් ඇවිල්ලා නාකිගුරාමි කන්නේ? තරුණකේ කල්ලගෙන කමකෝ ගුරාමිය. ඒකනේ මොකද්ද මේ මගුලක් කනාවේ? මොන රෙස්ටෝරන්ට් එකද මේක? නාකිගුරාමි. The Boss Friday Special. ඇත්තටම මම පුරු පුරු මම මේ කල්පනා කළේ මෙච්චර ලස්ස කෝටි ගණන් වියදම් කළා මේ වගේ කුළුණක් හදලා ඒ කුඩට ඇවිල්ලා කාලය යන්න විතරක් තියෙන තේරුමක් නෑනේ බම් මේවා. මේ පොට්ට කිරපන්. අර කුළුණට උඩින් කූරක් තියෙන්නේ මොකක්ද? මේක හදපියුන් වල තියන්නද? නෑනේ මොකද්ද බං ඔය අහන ගොන් කතාව? ඔයිට වඩා තේරුමක් නැති තැන් වලට කොච්චර වීදම් කළා තියෙනවද? දැන් මේ ගුවන් යානා ඉන්නේ නැති එයාපෝට් මෙච්චර මේ හදලා තියෙද්දි තවත් බරගනම් වීදම් කළා. ඔය තව එයාපෝට් හදන්න යන්නේ කවුද බං? එයා කියන්නේ එයා කියන්නේ ඔන්න වැක්කනි ලොක්ක මූත් එක කතා කරලා නෑ ලොක්ක අම්මා අපමට එපා වෙන ලොක්ක. ඒකනේ බං මාර වැඩේ කියන්නේ. මාර වැඩේ කියන්නේ ඔයත් එක වෙලාවකට ඒ වගේ ලොක්ක නෑ මම මේ එපා වෙන මට හොඳි නෑ මම මේ කල්පනා කරේ ගොන්යා නැන් නැති ආපෝට් වලට අම්බානක ගෙව ගෙව ණය ගෙව ගෙව ඉද්දති. මේ තව ආපෝට් හදන්න කොහෙන්ද බං සල්ලි? දැම්මනේ මේ ලොක්ක ලොකු උනහමළු ඒවට ප්ලේන් එන්නේ. ලොකු වෙන්න තියනවද බං? තවත් මේවා ඔක්කොම තිබ්බ කැලෑවල් ලොකු කරලා ඉඩම් ටික අරගෙන එහෙමද බං හැටුවේ? මිට වඩා හොඳ නැත්ද අවුරුද්දට හරක් රෙස් තිබ්බනම් මේකෙන්? එහෙම ඉතින් මේ හරක් දුවන්න ඕනේ නැහනේ ලොක්ක. කොච්චර හරක් මේවයි ලොකු ලොකු තැන්වල ඉන්නවද? ඇයි දැන් ලොක්ක තවත් ඔයගේ ඒවා තියෙන්නේ? වාහන දෙකක් තුනක් විතරක් කියන හයිවේ තියෙනවා. නැව්වෙන්න ති වරායවල් තියෙනවා. උත්සව දියන්නේ නැති සම්මන්ත්‍රණශාලා තියෙනවා. එව්වනම් මොනවද ලොක්කා අපේ රටේ? ඒවට වියදම් කරපු සල්ලි ටිකේ නායකාරයෙක් නෙන්න තෝන් සුපිරියට ඉන්න තිබ්බනේ නේද බං? එම් බැලුවම මේ කරගෙන කුල්ලුත් අදාල නෑ නේද ලොක්කා? මොකද බං අදාල නැති දැන් බලපංකෝ අපි ඇවිල්ලා මේ පොඩි ෆන් එකක් ගන්නේ. පොඩි ෆන් එකක් ගන්න රටක් මොන අය කරන්නේ මොකටද බං?
උඹලා නම් හරීම අසුභවාදී බං හැමදේම අසුභවාදී වෙ හිතන්න එපා පිටකවරේ බලන්න සුව ඇතුළත් පොඩ්ඩක් බලහල්ලාකෝ ඒ කියන්නේ මොකද උඹ කිව්වේ ඒ කියන්නේ මොකද කියලා දැන් සුද්දෙක් එහෙම අපේ රටට ආවයින් පස්සේ මේ කුරුල්ල පෙන්නුවාම සුද්ද පවා බය වෙනවනේ මොකද සුද්ද පවා බය වෙන්නේ ඇයිද උන්ට මේ වගේ කුරුණු නැහෙනේ ඒකට නෙමේ සුද්ද බය වෙන්නේ ලොක්කා මොකටද සුද්ද බය වෙන්නේ කන්න නැති උන් ඉන්න රටේ මොකටද මම මේ කුළුණු කියලා At the Bus Friday Special.